පියාබම කෝට් සිටිය වහනවා කියලා කියපු අගමැතිතුමාට අනේ දෙයනේ දැන් පෝට් සිටිය ගැන වර්ණනා කරන තමන්ගේ ඇමති මණ්ඩලයක් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක මං කියන්නේ හොඳයි, ඒකට අපි ඉරිසියා කරන්නේ නැහැ. හැබැයි ඒකේ තියෙන දේශපාලන තක්කඩිකම ගැන මතක් කරනකොට පොඩ්ඩක් ඕකාරයට එනවා. ඒ අපි ඒ සෙල්ලම් කරන්නේ මේ රටේ අනාගතයත් එක්ක, අභිවෘද්ධියත් එක්ක. හෙට හොඳ සංවර්ධන ව්‍යාපෘතියක් මේ රටේ හදන්නේ තමුන්වහන්සේලාගේ ආණ්ඩුව නම්. ඇත්තටම ඒකේ රටට අහිතක් වෙන්නේ නැත්තම් ඒක දිහා බලලා සතුටු වෙන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒකටත් අපි මොකක් හරි කුඩු කේඩු කතාවක් කියලා ඒකත් ආපස්සට අදින්න හදනවා නම් අපි ඒ ආපස්සට අදින්නේ අපේ අනාගත પરම්පරාවගේ අනාගතය. ඒ අනාගත પરම්පරාව කියන්නේ අපි හැමෝගෙම අනාගත પરම්පරාව. මේ පොළවේ ජීවත් වෙන හැමෝගෙම අනාගත પરම්පරාව. ඒ නිසායි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පෝට් සිටි නගරය, මේ වරාය නගරය ඉතා හොඳ උදාහරණයක් අපිට ආපසු හැරලා බලන්න. අපේ දේශපාලන න්‍යායපත්‍රයේ තියෙන පටුකම වෙනස් කරගැනීමේ කතිකාවකට යන්න, අපේ දේශපාලනයේ තියෙන තුට්ටු දෙකේ බාල ලක්ෂණ මකා ගැනීමේ සාකච්ඡාවකට යන්න, අන්න එහෙම ආපසු හැරි බැලීමකට යන්න අපිට පුළුවන් වුණොත්, මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ අපි 225ට පුළුවන් වුණොත්, මං හිතන්නේ මේ රටේ අනාගතය වඩා යහපත් තත්ත්වයකට පෙරලා ගන්න අපි කාටත් හැකියාව ලැබෙවි. එහෙම නොවි මේවා රටට යහපත් වන සංවර්ධන ව්‍යාපෘති දේශපාලන පොරබිටියේ පාබන්දු බවට පත් කරගන්න ගියොත් ඒකෙන් සිද්ධ වෙන අගතිය ආණ්ඩුවකට සිද්ධ වෙන අගතියකට වඩා බලය ගන්න පුළුවන්. පවත්වගෙන යන්න බැරි තමුන්වහන්සේලා අපිට පේනවනේ කොච්චර අමාරුවෙන්ද මේක ගැට ගහගෙන අල්ලගෙන තියාගෙන ඉන්නේ කියලා. TN එකට පොරොන්දු වෙනවා මොකද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දෙන්නම් කියලා. කොහෙද මේ කල්මුනේ? දැන් මුස්ලිම් කොංග්‍රස් මුස්ලිම් අය ඇමති කන්නෝගෙන ඉන්නවා ඒක පොරොන්දුව දුන්න හින්දා. අරේ පිටට හොඳ දෙනකොට වාතයට හොඳ නැහැ, වාතයට දෙනකොට පිටට හොඳ නැහැ. ඔහොමනේ ඉතින් මේ එක එක ජාතිය ඔබතුමාගේ කාලය අවසන් කරනවා. එක එක ජාතිය කට්ටිය අම්බම් කරගෙන නලෝලා එයාට පොනකොට කිරි අර ආඬනවා. එයාට කිරි පොනවා අනිත් එක්කෙනා ආඬනවා. ඉතින් මුන්නාන්සලා එහෙම මේක අටවගෙන යනවා. කිරි පොපෝ යන්න. හැබැයි අපි කියන්නේ මේ වරාය නගරේ ව්‍යාපෘතියේ ඒ අත්දැකීම අපි කියවගමු. ඒ අත්දැකීමෙන් ඉගෙන ගනිමු. ඒ අත්දැකීමෙන් ඉගෙනගෙන මේ රටේ අනාගත දේශපාලනය හැඩගන්නුමු කියලා ආරාධනා කරමින්